ආයිබෝවන් කාලීන පුවත් වර්තා කරන අංක 1 සියදු දැසන පුවත් විකාශයෙන් ඔබ හමු වන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙත මහමෙතිවරණේ තැපැල් ඡන්ද දායකයන් ඉහළට තැපැල් අයදුම්පත් 20,551ක් ප්‍රතික්ෂේපයි මැතිවරණ කොමිසම කියයි ආර්ථික සහ සමාජීය සාධාරණත්වයේ දිනා ගැනීමට පෙර දේශපාලන යුක්තිය දිනාගත යුතු බවත් ජනපති අනුර ඊට සූදානම්ද යන්නත් අද ටෙලිවැකියෙන් මහමෙතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව මැතිවරණ කොමිසම පවසනවා මෙවර මැතිවරණයේ තැපැල් අයදුම්පත් 20,521ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමාජශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ मेनट तपैचंद दायक संख्या वेडला मेवर अब तपैचंदुना हतलक्ष पनासम दास देशी दहाय मेके विशिदास पंचे पनास प्रतिक्षेपुण यानु समस्त तपल चंद संख्या हतलक्ष तिशदास पनास नम मे प्रमाण अदालव ए मेथुन कोटाशिदाल तपल चंदाल चंद पत्रिका सियाल मेड मुद्रने केम दिस्ट्रिक्ट तेरीबांद लबादी लीना एवगेम एसदाट तपल चंद निकुत्क्रे मे काटे तो सिद्धुन लबना मेम साध्य तुलदे පසුගිය ජනාධිපතිවරණයට වඩා තැපැල් ඡන්ද 25,731 කින් වැඩිවීමක් තියෙනවා මේ ඡන්ද විමසීම සඳහා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ 23 වෙනිදා සිදු කරනවා. ඒ වගේම පෝල් කාඩ් නැත්නම් නිල ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ 26 වෙනිදාට නියමව තිබෙනවා. ඒ වගේම තරඟයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සඳහා ගුවන් කාල වෙන් කිරීම හෙට දිනේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 592 වැනි ටෙලිවැකිය. ලෝක දේශපාලන දර්ශනී ආදිතමයින් වන ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස් වැන්නුන්ගේ අපූර්ව විශ්වාසයකින් තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න හිතුවේ. මේ දේශපාලන දාර්ශනිකින් පෙන්වා දීලා තිබෙනවා ආර්ථික හා සමාජීය සාධාරණත්වයට පෙර ආර්ථික හා සමාජීය සාධාරණත්වයට පෙර දේශපාලන යුක්තිය තහවුරු කරගත යුතුයි දේශපාලන යුක්තිය දිනාගත යුතුයි කියලා. හොඳේ මේ කතාව හොඳට තේරුම් ගමු. මේ තාක් රටේ බහුතරයකට අපේ රටේ බහුතරයකට ආර්ථික සාධාරණත්වයේ ඉෂ්ට වුණේ නැහැ. අතලොස්සක් අතර තමයි රටේ ධනෙන් සියලු සැප සම්පත් අදටත් බෙදිලා ගිහිලා තියෙන්නේ. හරිද? එතන ආර්ථික සාධාරණත්වයේ නැහැ. අතිශය සරල උදාහරණයක් ගමු. සමාජ සාධාරණත්වයේ තේරුම් ගන්නට මේ රටේ වැඩ කරන බහුතරයක් රාජකාරියට එන්නේ ඉහිං කනින් දාඩිය දාගෙන කෝච්චිය හරි බස් රථේ හරි එල්ලිලා නේද? දොරෙන් එළිය එල්ලිලා එන්නේ. මේ කෝච්චි සහ බස් රථ මේ තුන්වන ලෝකයේ විශේෂයෙන්ම අපේ රටේ තියෙන අතිශය පීඩාකාරී ප්‍රවාහන මාධ්‍ය. අතිශය පීඩාකාරී ප්‍රවාහන මාධ්‍ය. හොඳේ බරපතල සමාජ අසාධාරණයක් පෙන්වන තැනක්. රටේ වැඩ කරන ජනතාවට එහෙම එන්න සලස්සපු දේශපාලන සහ නිලධාරි නඩේ වැඩට එන්නේ කොහමද? වැඩට නෙමෙයි ඇත්තටම උන්දලා එන්නේ රට කන්න. ඒ එන්නේ කොහමද? සුපිරි වාහන වලින්. සුපිරි වාහන වලින්. විශේෂයෙන් ඔය හිටපු ජනපතිලට වාහන 20ක් විතර පස්සෙන් ගිහිල්ලා තියෙනවා. ගිලන් රත පිරිවරාගෙන හරිද? ඉතින් ඇහුවාම කියන්නේ ආරක්ෂාවට හදිස්සියේ අනතුරුකදී රෝහල් ගත කරන්න හරිද? ඔය තමයි නිදහසට කියන කතාව. හැබැයි අපි බලමුකෝ ඒ එක පුද්ගලයෙකුට ලැබෙන වාසියනේ නේද? අපි හිටපු ජනපතිවයි අගමැතිලවයි පැත්තකින් තියමුකෝ. මැති ඇමත්තන්ල අරන් බලන්න. ආ ඒ අයගේ සැපවත් ජීවිත. ඊළඟට බලමුද රටේ සාමාන්‍ය ජනතාව බහුතරයක් බෙහෙත් ගන්නට කොහෙද යන්නේ? රජයේ රෝහල් වලට නේද? ඈ අපා දුක් විඳිනවා. ඒ වුණාට මැති ඇමත්තන්ලා නිලධාරි නඩේ කෙලින්ම විදේශ රටවලට යන්නේ නේද? විදේශ රටවලට යන්නේ ඩොලර් දස දහස් ගණන් වියදම් කරගෙනනේ. ඒ වියදමත් කාගෙන්ද? මහ ජනතාවගෙන්. දැන් ඔබ මේ අසාධාරණයට විරුද්ධයි. මේ මැති ඇමති වරප්‍රසාදවලට විරුද්ධයි. වත්මන් ජනපති අනුර කුමාර දිසානායක තංගල්ල රැලියේදී කිව්වා හිටපු ජනපති, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ, කෝකියෝ 16යි වාහන 20යි නේද, ආරක්ෂක 160ක්ද කොහෙද ඉල්ලලා තියෙනවා, කුඩතියකුත් ඉල්ලලා තියෙනවා කියලා. ආ කුඩතිය කුත් ඉල්ලලා තියනවා කියලා. ආසන්න මීටපු ජනාධිපතිවරයා
අපිට ලියුමක් එවලා තිබෙනවා එතකොට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක් ආරක්ෂාවට 163ක් වාහන 20 ගණනක් කුඩ 30ක් දෙන්න ඕනද දෙන්නේ නැහැ දැන් ජනපති අනුර කිව්වා දෙන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ කියලා ජනපති කෙනෙකුට දැනට නීතියෙන් අයිති වාහන දෙක හෝ තුන ඒක දැනට දෙනවා කියලා. හොඳේ වත්මන් ජනපති එහෙම දෙන්නේ නැහැ කිව්වා වගේම අද වෙනකන් මේ වර්තමාන ජනාධිපති අනුර කුමාරත් ඒ විදිහේ නාස්තිකාර වියදම් කරලා නැහැ. කරන බවක් අපට දැනගන්න ලැබිලත් නැහැ. ඔහුගේ වාහනයත් එක්ක යන්නේ එක පොලිස් බයික් එකයි එක වාහනයයි නේද? ඕනාවටත් වඩා ආරක්ෂාව සරල කරගෙන තියෙන්නේ. ඒකත් හොඳමදි. හොඳේ ඔන්න දැන් තේරුම් ගන්නට දැන් තේරුම් ගමු සොක්‍රටිස්ලා කිව්ව දේ මොකක්ද කියලා. මේ ආර්ථික අසාධාරණේ සමාජ අසාධාරණේ නැති කරන්න ප්‍රථම අපි මොකද්ද නැති කරගන්න ඕනේ? දේශපාලන අසාධාරණේ නේද? අපි දේශපාලන යුක්තිය තහවුරු කරගන්න ඕනේ. දැන් මේ වත්මන් ජනපති අනුර අපට දෙන්න හදන්නේ ආන්න ඒ දේශපාලන යුක්තිය. මේ තාක් ඒ කියන්නේ රටවැසියන් ලෙස අප නිතර නිතර ඉල්ලුවේ ආර්ථික සාධාරණත්වයයි සමාජ සාධාරණත්වයයි. නමුත් ඒ දෙකටම පෙර අප දේශපාලනික සාධාරණත්වයේ දිනාගත යුතුයමයි නේද? දේශපාලන සාධාරණත්වයේ යුක්ති සහගත බව දිනාගත යුතුයමයි. ඒකට අපි යුක්ති සහගත මිනිස්සුපත් කරගන්න ඕනේ නේද? ඒකට අපි යුක්ති සහගත මිනිස්සුපත් කරගන්න ඕනේ. හරිද? අපි මේ තාක්කල් පත් කරගත්තේ තමන්ටම සැප උරුම විය යුතුයි කියලා හිතපු මිනිස්සු නේද? අපි 76 වසරක් පුරා රටේ පාලන බලය දුන්නේ දේශපාලනිකව යුක්ති සහගත කණ්ඩායමකට නෙවෙයි. දේශපාලනිකව යුක්ති සහගත කණ්ඩායමකට නෙවෙයි. ඒ නිසා අපිට ආර්ථික සහ සමාජීය සාධාරණත්වයේ යුක්තිය අහිමි වුණා. ඒකයි වුණේ. මේ තමයි අපේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික හා සමාජීය සාධාරණත්වයේ ඉල්ලා දේශපාලනික යුක්තිගරුක මිනිසුන් පිරිසකට රට දෙන්න හදන වෙලාව. හොඳේ තාම හරියට අපි දුන්නේ නැහැ. අපි දැනට රට දීලා තියෙන්නේ බලේ දීලා තියෙන්නේ දේශපාලනිකව එක් යුක්තිගරුක මිනිසෙකුට විතරයි. දැන් අප හමුවේ ඇති අභියෝගය වනුයේ දේශපාලනික යුක්තිය දිනා ගැනීම සඳහා වන පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම. එනපොට හොඳ නැති බව තේරුම්ගත් වසර 60-70ක් රටේ ජනතාවට ආර්ථික සේම සමාජයේ වශිනුත් යුක්තිය සාධාරණත්වයේ දුන්නේ නැති පිරිස සොකමැත්තෙන් විශ්‍රාම ගියා. සොකමැත්තේ හොඳේ ඉල්ලලා දිනන්ට බැරි නිසා යාන්තම් හෝ විශ්වාසයක් තිබුණා නම් දිනන්ට පුළුවන් කියලා යන්නේ නැහැ පුතේ දාලා. හරිද? ඒ ටික දෙනෙක් තාම අද්දකීම් ගැන කියමින් රැකියාව දුන්නේ අපි, ගේ හදන්න ණය දුන්නේ අපි, උළු දුන්නේ අපි, හාල් බෙදුවේ අපි, පාරට තාර දැම්මේ අපි, පොලිම් ඇතිකලේ අපි කියන්නේ නැහැ, පොලිම් නැතිකලේ අපි කියමින් නේද, ආ වතුර දුන්නේ අපි, ලයිට් දුන්නේ අපි කියමින් අපි අද්දකීම් සහිත පොරවල් කියමින් ආයේ මේ පාරත් එන්ට හදනවා. හොඳේ මේ පාර ඔබ මේ අයගෙන් අහන්න. ඔහෙලා දේශපාලනය කළා, දේශපාලන යුක්තියත් ඔහෙලට ඕන විදිහටයි, ඔහෙලගේ පැවැත්මටයි ක්‍රියාත්මක වුණේ නේද? ආර්ථික සමාජීය සාධාරණත්වය ඔහෙලා අපිට දුන්නේ නැහැ. අපි එදා වේල හොයාගන්න දහදුක් විඳිද්දි දරුවට බඩකට පිරෙන්න කන්ට දෙයක් දී ගන්න, හොඳ ඇඳුමක් රහගුණ කෑමක් දී ගන්න බැරුව අපාදුක් විඳිද්දි ඔහෙලත් අපිත් එක්ක ඒ දුකමද විඳ කියලා අහන්න. ඔච්චරයි අහන්න තියෙන්නේ. එන අයගෙන් එහෙම අහලා අලුත් සමාජයක් වෙනුවෙන් ආර්ථික හා සමාජීය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් මේ පාර අපි දේශපාලන යුක්තිගරුක මිනිසුන් ටිකක් පත් කරගමු කියලා අද ටෙලිවිකේ අවසන් කරනවා. ඔව්, දේශපාලනයේ යුක්තිගරුක කරමු. යුක්තිගරුක මිනිසුන් අතට දේශපාලන බලය දීලා අපි රටක් ලෙස ආර්ථික හා සමාජීය සාධාරණත්වයේ දිනාගමු කියලා ඕන් ටෙලිවිකේ අවසන් කළා. එම පොතත් සමගින් සේතු උදෑසන පුවත් විකාශයෙන් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.